लक्षित पेरेरा मम मुलिम स्तोत्रं अपे सेनो पेमेंट सहोदरं मे वेडसटान यम किसी जनीम कम लगा करता प्रश्न जरूर मगे हिंदे जीवन आराम हम के नव ඒ ප්‍රශ්න වලට මෙතනදී අපි පිළිතුරක් මට ලැබුණා. ඉතින් මට තවත් පොඩි පොඩි ගැටලු ප්‍රශ්න තියෙනවා. නමුත් මුලින්ම ඉස්සෙල්ලා දෙන්නම තව අපේ අබ්දුල් ආසික් සහෝදරයා ගොඩක් අපිට තේරෙන විදිහට දැනුවත් කිරීම සම්බන්ධව බොහෝ ස්තුතියි. මට තියෙනවා තව ප්‍රශ්නයක් දැනගන්න. तमंगे कांता मुस्लिम कांता विवाह හරි ප්‍රශ්න පැහැදිලි අපේ ලක්ෂිත මහත්මයාගේ කාලීන ප්‍රශ්නයක් තමයි සාමාන්‍යයෙන් විවාහය කියන්නේ අන්තර් සමාජීය වශයෙන් සිදුවන දෙයක් සහ සම්බන්ධතාවයක් ඒ නිසා අපි මේ පිළිබඳව පොඩ්ඩක් ගැඹුරින් අධ්‍යයනය කරන්නට ඕන ඉස්ලාම් දහම තුල මුස්ලිම් නෝන කාන්තාවන් විවාහ කරගන්න පුළුවන්ද මුස්ලිම් සහෝදරවරුන්ට නැත්නම් මුස්ලිම් සහෝදරියන්ට මුස්ලිම් නොවන පුරුෂයින් විවාහ කරගන්න පුළුවන්ද මේ සඳහා පරිසුදු අල් කුර්ආනයේ ඍජුවම අපට පිළිතුරක් ලබා දෙනවා පරිසුදු අල් කුර්ආනයේ දෙවන පරිච්ඡේදයේ 221 වන වැකියේ වලා තන්කිහුල් මුස්රිකාති අත්තා යුමින්න මුස්රිකු මුස්ලිම් නොවන දෙවියන්ට ආදේශ තබන දෙවියන් වෙනුවට වෙනත් සමානයන් ප්‍රතිමාවන් අදහන කාන්තාවක් විශ්වාස කරනතුරු දෙවියන් අදහනතුරු ඔහුන්ව විවාහ කර නොගන්න वल अमतुन मुमिनतुन खैरुम मिन मुस्रिकति मुस्लिम कांतावा वहलिया कुनत श्रेष्ठ वनवा मुस्लिम नवन कांतावा बहु रूप रूसंपन्न रूसपुवेन पिरुनु कांतावा कुनत मुस्लिम वहलिया श्रेष्ठाई मुस्लिम नवन रूप संपन्न कांतावा विवाह कर गनीमट वडा कियला कुरवाने ऋजुम पवसन मुस्लिम नु पिरिमीन विवाह करगन्ने पा ए मुस्लिम पिरिमीन ओबव केतरम दुरट वसंग कलात ओब मुस्लिम मु मुस्लिम नोवन पिरिमीन केतरम दुरट ओबव वसंग कलात ओब मुस्लिम मु वहल पुद्गले को विवाह करगन्ने का वडा होंदाई मुस्लिम नोवन रूप संपन्न पिरिमीय को विवाह करगन्न वट वडा केला कुरवाने ऋजुम पवसाई वरा मेक जातिवादयक आगमवादयक සහජීවණයට කැලලක්ද බාධාවක්ද කියන එක තමයි ප්‍රශ්නේ. ඇයි මෙච්චර අතනොමතිකය? ඇයි මෙච්චර නීතිය තද වෙලා තිබෙන්නේ? කියන එක ප්‍රශ්නයක් තමයි. ඉස්ලාම් දහම මේ සඳහා යම්කිසි ප්‍රායෝගික විග්‍රහයක් අපට ලබා දෙනවා. අපි සියලු දෙනාම විවාහ බන්ධනයකට යොමු වෙනවයි කියන එක සාමාන්‍ය දෙයක් නෙමෙයි. විවාහ බන්ධනය කියන්නේ කාලාන්තරයක් පුරාවටම අපි තෝරා ගන්නා සහකාරුවා හෝ සහකාරිය එසේ නැත්නම් කලත්‍රයා සමග අපගේ ජීවිතය අපි දකණ්ඩව පවත්වා ගත යුතුයි. සමනෙන් ප්‍රේම සම්බන්ධතාවල නියැලෙන අවස්ථාවේදී
ඒ ප්‍රේම සම්බන්ධතාවෙන් උමතු වෙලා ඉන්න අයට උන්මාද වූ ප්‍රේම ආදරෙන් සිටින අයට ජාති ආගම කියන දේ මතක් වෙන්නේ නැහැ මතක් වෙන්නේ කවදද විවාහ වෙලා පළවෙනි දරුව ලැබිලා ඒ දරුවට නම තියන්න යනකොට තමයි මතක් වෙන්නේ මොකද්ද ජාතිය මොකද්ද ආගම ඒ වෙලාවේ කාන්තාව ඒ පෙම්බතිය භාර්යාව කියයි අනේ මිස්ටර් මගේ ආගමෙම මම මගේ පුතාව අදාගන්න කැමති වෙනවා කියලා ඒ වෙලාවේ ස්වාමි පුරුෂයා එසේම වේවා කියලා ඔළුව බලන්නේ නැහැ එහෙම කොහමද මගේ પરම්පරාව මම ගෙනියන්න හොඳ නැද්ද මගේ වාසගම මගේ ළමයට තියන්න ඕනේ ඒ නිසා මම මගේ ආගමට අනුව තමයි මගේ දරුවව හදා වඩා ගන්න කියලා කියන්න පටන් ගන්නවා උන්මාද වූ ප්‍රේමාදරේ පවතින තාක්කල් අස්බැඳුමක් වුණු ජීවිතය තමන්ගේ ප්‍රායෝගික යථාර්ථවාදී සදුෂ්ඨික ජීවිතයේ දකින අවස්ථාවේදී අන්න කුලප්පු වෙන්න පටන් ගන්නවා ඇදහිලිවල වෙනස්කම් ආවතේව කිරීම්වල වෙනස්කම් සංස්කෘතියේ තිබෙන වෙනස්කම් ආහාර පානවල තිබෙන වෙනස්කම් ඇඳුම් ක්‍රමවල තිබෙන වෙනස්කම් මේ සියල්ලක්ම එකිනෙක ක්‍රමක්‍රමයෙන් ජීවිතයේ සාමකාමී තත්වයට බාධා වනෙල්ල කරන්න පටන් ගන්නවා ආගම එක පැත්තක තියලා අපි යමු දේශපාලන පක්ෂයකට පාරම්පරිකව එක්සත් ජාතික පාක්ෂිකයෙකු පාරම්පරිකව ජනතා විමුක්ති පෙරමුණේ කෙනෙක්ව තමන්ගේ දීනිවරුන්ට හා පුත්තුරුන්ට සරණ පාවා දෙන්නට කැමැති වේවිද දේශපාලනේ ආගම එක පැත්තක තියලා දේශපාලනේ කතා කරමුකෝ මම නිකං කියන්නේ නිකං දැනගන්න කියන්නේ දේශපාලත්‍යන් වල වේදිකාවට ඇදලා ගන්නේ නැහැ අන්ර කුමාර සහෝදරයාගේ දියණියක් සිටිනවා නම් මේ දියණියව සජිත් ප්‍රේමදාස සහෝදරයාගේ පුත්‍රයාට පුත්‍රයෙක් සිටිනවා නම් එයාට සරණ පාවා දෙයිද නිකං කල්පනා කරලා කියන්නේ මනං කල්පිතෝ නිකං කල්පිතයක් වශයෙන් මනං කල්පිතෝ හෝ ිතන්න පුළුවන් තව දුරටත් අපි ප්‍රවේශ වෙමු මාංශ නිර්මාංශ ආහාර පිළිබඳව ප්‍රශ්නයක් සංස්කෘතිය තුල තිබෙනවා ඒක ආගම් කීපයක් මාංශ ආහාර අනුමත කරන්න පුළුවන් තවත් ආගම් කීපයක් මාංශ ආහාර ප්‍රතික්ෂේප කරන්න පුළුවන් එක් එක් සංස්කෘතිවල තිබෙන්නට පුළුවන් සමහරු මාංශ අනුභව කරන පවුල් තුලම නිර්මාංශ පුද්ගලෙක් ඉන්නට පුළුවන් දැන් මාංශ අනුභව කරන සමාජයක කෙනෙක් නිර්මාංශ පවුලක කාන්තාවක්ව විවාහ කරගන්නේ කොහොමද එක්කෝ කියයි මම මස් අනුභව කරනවා ඔයා මට මස්සු වෙලා දෙන්න කැමති නම් බඳගන්න අරය ප්‍රතිපත්ති අතහැරලා දාලා තමන්ගේ නිර්මාංශ ප්‍රතිපත්ති අතහැරලා දාලා කාන්තාවට සිද්ධ වෙයි මාංශ අනුභව කරන පුද්ගලයා වෙතට නැඹුරු වෙන්න එසේ නැත්නම් දෙන්නම එකතු වෙන්න විදියක් නැහැ උයන පියන එක සාමාන්‍ය දෙයක් උයන පියන එක සාමාන්‍ය දෙයක් තමයි නමුත් ඒක වෞරුද්දක් පාසාම ජීවිතයේ සෑම කාලයකම දිනකට තුන් වතාවක් අවුරුද්දකට 365 වතාවේ ඉන්ටු තුන් වතාවක් දහස් අවුරුද්දකට දහසකටත් වඩා වැඩි වාර ගණනක් ඉවුම් පිවුම් කටයුතු නිවස තුල සිද්ධ වෙනවා මතභේදවලට තුඩු දුන්නා නම් මේ කාරණාව කොහොමද සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්නේ අමාරුයි ප්‍රායෝගික දුෂ්කරතාවන් තිබෙනවා ඉස්ලාම් පවසන්නේ මොකද්ද ඉස්ලාම් පවසනවා ප්‍රතිමා ඇදහිල්ල තාන අපි නැමදුම් කළ යුත්තේ සර්ව බලධාරී දෙවියන්ට පමණයි අපගේ දෙමාපියන්ට පවා පාද නමස්කාර දණ්ඩ නමස්කාර කිරීම අපට තහනවා දෙමාපියන්ට අපි ගරු කරනවා දෙමාපියන්ගේ පාමුල ස්වර්ගයේ තිබෙනවායි කියලා අපි පවසනවා නමුත් ඒ දෙමාපියන්ගේ පාමුල තිබෙන ස්වර්ගයේ තිබෙන නිසා ඒ දෙමාපියන්ට අපට පාද නමස්කාර කරන්නට බෑ අපි නමස්කාර කරන්නේ නැමදුම් වත්පිළිවෙත් යොමු කරන්නේ අපගේ සියලු පුද පූජාවන් යොමු කරගන්නේ පිළිගන්වන්නේ ਸਰව බලධාරී දෙවියන්ට පමණයි එසේ තිබියදී විවිධ අනපනත් අනුගමනය කළ යුතු තත්වයක මුස්ලිම් කාන්තාවක් නම් ඇගේ ඇඳුම් ක්‍රමයේ යම් කිසි නීතියක් තිබෙනවා චාරිත්‍ර වාරිත්‍ර වල යම් යම් වෙනස්කම් තිබෙනවා ප්‍රේමය නිසා හෝ දැන හැඳුනුම්කම නිසා හෝ තමන්ගේ සිතට වසඟ වුණු නිසා හෝ සහකරුවා වශයෙන් මුස්ලිම් නොවන කෙනෙකුව තෝරා ගැනීමේදී මුල් කාලීනව යම් යම් ඉවසීම් සාගත තත්වයන් අත්හැරදීම් සිද්ධ වන්නට පුළුවන් කාලය ගත වෙත්ම විවිධ මතභේද ඇති වෙලා පෞල් ජීවිතය නරකාදියක් බවට පත්වේ
දැන් මම මාංශ අනුභව කරන පුද්ගලයෙක් නම් මට නිර්මාංශ කෙනෙක් සමග ජීවත් වෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් නිර්මාංශ කෙනාට මහත් එක්ක ජීවත් වෙන එක ප්‍රශ්නයක්. උදාහරණයක් වශයෙන් ඉන්දු ජාතිකයෙක් අපි අරගමු. කවදාවත් ඔවුන් මත්සයෙන් පවා ඔවුන් අනුභව කරන්නේ නැහැ. බ්‍රාහ්මිනකෙක් නම් උසස් කුලයක් වශයෙන් ඔවුන්ව සලකනවා. කිසිදු අවස්ථාවකදී ඔවුන් මාංශ ආහාර හෝ මත්ස්‍ය ආහාර භුක්ති විඳින්නේ නැහැ. එවන් වූ කෙනෙකුට මුස්ලිම් කාන්තාවක් විවාහ කර දුන්නා නම් මේ කාන්තාව කිව්වනම් අජ්ජි අවුරුදු වෙනවා අපි ගිහිල්ලා හරකෙක්ව දන් දෙමු කියලා කරන්න පුළුවන් දෙයක්ද? බෞද්ධ අය ගවයන්ට අභය දාණය දෙන එක පුණ්‍ය කර්මයක් වශයෙන් සලකනකොට මුස්ලිම් ජනතාව දෙවියන් උදෙසා කුර්බාන් නැමැති පරිත්‍යාගය ගවයන් පරිත්‍යාග කිරීම දුගී දුප්පත් ජනතාවගේ කෑම පිණිස ගවයන් පරිත්‍යාග විය යුතුයි කියලා අදහන මුස්ලිම් කෙනෙකුව බැඳගත්තා නම් ඒ මුස්ලිම් තරුණයා හජ්ජි අවුරුද්දේදී හරකෙක්ව ගෙනල්ලා ගැට ගහලා කකුල් පෙරලලා බෙල්ල කපන්න යනකොට ඒ බෞද්ධ කාන්තාවගේ අම්මෝ මුං කරන අපරාධ කියලා. ජීවිතයේ සාමකාමී තත්වයක් වෙයිද නරකාදියක් බවට පත් වෙයිද? ඒ නිසා ඔබ ප්‍රතිපත්ති ගරුකවන්න ප්‍රායෝගිකව ඔබ ජීවත් විය යුතුයි. එක දවසක ප්‍රශ්නයක් නම් අතපසු කරලා යන්නට පුළුවන්. මේක නිතර දෙවේලේ නිතරම පැලනගින ප්‍රශ්නයක් වන නිසා ගැටලු සහගත වෙන නිසා ප්‍රායෝගික නොවන නිසා ඔබ මුස්ලිම්ද මුස්ලිම් කෙනෙක්ව බඳින්න ඔබ මුස්ලිම් නොවන කෙනෙක්ද මුස්ලිම් නොවන කෙනෙක්ව බඳින්න කියා ඉස්ලාම් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. අනෙකුත් සමාජවල ජනතාවත් එහෙම තමයි කරන්නේ. නමුත් ආගමානුකූලව ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. දැන් මම බෞද්ධ පවුලක නම් මගේ බෞද්ධ පවුල තුල මගේ දියණිය මුස්ලිම් කාන්ත මුස්ලිම් තරුණයෙක්ව විවාහ කරගන්න යනවනම් එකහෙල්ලේම ජාති ආගම් ભેදයෙන් තොරව කුල ભેදයෙන් තොරව ආගම් ભેදයෙන් තොරව එකමවකගේ දුවා දරුවන් එකමවකගේ දරු කැළබැවිනා යමු යමු වීනොපමා විවාහ මංගල්‍ය සිදු කර තිබුමු කියලා අපි කල්පනා කරනවාද? වටමේස සාකච්ඡාවක් gedara දාලා එහෙම අන්‍ය ජාතිකයන්ව විවාහ කරගන්න බැහැ කියන එක අපි සාකච්ඡා කරනවාද? මොකද්ද ප්‍රායෝගික தத்துவය? සෑම ආගමිකයෙක්ම විශ්වාස කරන්නේ හදපතලෙන් ඔහු තමන්ගේ ආගමට දහමට ලැබිනා ඔහු තමගේ විශ්වාසයට ලැබිනම් ඔහු තමගේ ආගමට සත්‍යවන්තව කටයුතු කරනවා නම් තමන්ගේ ආගම පරදුවට තබලා අන්‍ය ජාතිකයෙක්ව විවාහ කර දීමට තමන්ගේ පවුලේ ඥාතියෙක්ව කවදාවත් පරිත්‍යාග කරන්න කැමතිවන්නේ නැහැ. ඒක තමයි ප්‍රායෝගික తత్వය. ඉස්ලාමයේ ප්‍රායෝගික తత్వේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා ඔබ එකම ප්‍රතිපත්තියක් මත පිහිටමින් කටයුතු කරන්න කිය ඉස්ලාම් පවසනවා.